ආයුබෝවන් ඔයාලා සියලු දෙනාටම ඔයාලට මතක ඇති අපි සුදු ගවුමට අවශ්‍ය මිමි ටික සකස් කරගත්තා අද මම බ්ලොක් එක අදා ගන්න විදිය මම ඔයාලට අද පහසුවෙන්ම කියලා දෙනවා මුලින්ම බ්ලොක් එකට මේ වගේ කොලේ දෙකට මෙහෙම නවා ගන්න එතකොට පළු දෙකම අපිට ඉදිරිපස පළුවම අපිට සකස් කරගන්න පුළුවන් මේ ඉදිරිපස පිටුපස දෙකම අපි මේ හදාගන්න යන්නේ මුලින්ම අපිට ඉන උස අවශ්‍යයි වලන මතකයි අපි ඉන උස 11යි ඉන වට 20 අපි හතරට බෙදලා මෙන්න මේ විදියට සකස් කරගත්තා ඊළඟට අපි බලමු මෙතනින් අපි මැවුම් වාසි අපි තියාගන්න අඟල් භාගයක් මැවුම් වාසි අඟල් භාගය තියාගෙන අපි අර උර මේ වින උස 11 ලකුණු කරගන්නවා ඊට පස්සේ ඔයාලට පුළුවන් උර ඉස 12යි ඒක අපි 6ට බෙදුවා 2කට බෙදුවා 6ක් ආවා මේ විදියට අපි ලකුණු කරගත්තා අපිට ලොකු දියණියකට නම් උර ඉස මෙතනින් අඟලක් පාත් කරනවා කුඩා දියණියකට නම් තුන් කාලක් වගේ පාත් කර ගන්නවා මෙන්න මේ මෙතන මෙතනට ඊළඟට අපි මෙතන ඉඳන් අපි මොල් මතකයි මේ තුනා මාරක් අපි උර ඉස මම අර පෙන්නපු ස්ථානේ ඉඳලා මෙතන ඉඳලා මෙතනට තුනා මාරක් අපි ගත්තා ඒ තුනා මාර අපි මේ ලකුණු කරපු හය ළඟ ඉඳලා මේ පැත්තට ලකුණු කරනවා ඊළඟට අපි මේ අඟලක් පාත් කරපු තැනට මේ මිරක් ගා ගන්නවා ලොකු කෙනෙක් අඟලක් ගන්න ඊටට පොඩ කුඩා දරුවෙක්ට නම් අපි තුන් කාලක් තමයි අපි පාත් කරන්නේ ඊළඟට පපුව අපි පහ මාරක් හයක් වගේ පහතට අපි අයයි හතරින් තුනක් ආව අපිට එතකොට අපි මෙතනින් මේ විදියට අපි පපුව මාක් කරගන්නවා ඊළඟට ඉන උස 11යි අපි මේ 20 අපිට මේ විදියට තමයි ආවේ හතරට බෙදලා අපි ඒකට දෙකමාරක් එකතු කරගත්තා අපිට ආවා හතමාරක් අපි මෙව ලකුණු කරගන්නවා මැවුම් වාසිත් එක්ක අපිට මේක පපුවේ ප්‍රමාණය ඉන ප්‍රමාණය දෙකම එක ප්‍රමාණයට ගත්තට අවුලක් වෙන්නේ නැහැ මෙතනත් හතමාරයි මෙතන හතමාරත් අපිට ගන්න පුළුවන් මේ දෙක එක ප්‍රමාණයට ආවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපිට ඕනේ සුදු ගවුම ටිකක් ලොකුවට ඒ නිසා මම මෙතනින් මේ දෙක මෙහෙම මාක් කරගන්න මෙහෙම ලකුණු කරගන්නවා ඊළඟට අපි එතන ඉඳන් අඟල් හතරා මාරක් හෝ පහක් වගේ මෙහෙම මෙතන සිට මෙතනට පහක් ලකුණු කරලා මේ විදියට කිහිල්ල හඳ ගන්න යන්නේ කිහිලි කට අපිට එනවා අපිට ඔයාලට පේනවා ඇති හයක් එනවා කිහිලි කට අපි මෙතන කිහිලි කට හඳ ගන්න යනවා
මේ ආකාරයට කීලි කට ඇඳ ගන්නවා ඊළඟට පිටුපස කර භාගයක් අපි මේ විදියට පාත් කර ගන්නවා මේ තියෙන්නේ පිටුපස පළුව ඊළඟට අපි ඩාට් එකක් ඕනේ ඒ නිසා අපි දෙක මාරකට වගේ දෙක මාරක් හෝ තුනක් වගේ මේ ගානට මෙම මෙතන තුනකට ලකුණු කරලා හරි මැද තුනයි මේ පැත්තට භාගයයි මේ පැත්තට භාගයයි අපි ලකුණු කරගත්තා ඊළඟට මෙතන ඉඳන් අපි ඩාට් එක අඟල් පපුව අපි 6ක් වගේනේ දැන් අපි මෙතනට වගේ ඩාට් එක අපිට මේ 6ක් වගේ මේ උරයිසේ සිට අඟල් 6ක් පහලට අපි ලකුණු කරලා මෙතන අපි 3 ලකුණු කරපු තැනට මේ මාක් එකක් දාගෙන අපි ඩාට් එක ඉඳගමු මේ තියෙන්නේ පිටුපස පළුව ඊළඟට අපි ඉදිරිපස පළුවේ ඉදිරිපස කර අපි සකස් කරගන්න යන්නේ අපි මෙතන ඉඳන් මෙතනට කර ගැඹුර දෙක මාරක් ගන්නවා දෙක මාරක් 2/3 කාලක් වගේ ඒ කර අපි මෙන්න මේ විදියට ඇඳ ගන්නවා चोटी कवाकार आवत कमक नेता वार मे वी शेप मेम विदीट में तीन पुलवा मैं मे विदीट अंतगाट मे तीन मेतन इंकेनो अपट पिटपस पलव इधर पस पलवे दी पिटपस डाटिक मे तीन पिटपस डाटिक इधर पस डाटिक ඔයාලට පුළුවන් මේක තව ටිකක් අඟලක් විතර පාත් කරලා මෙන්න මේ ප්‍රමාණයට වඩ ඩාට් එක ඇඳ ගන්න පුළුවන් ඉදිරිපසට එතකොට ඉදිරිපස ඩාට් එක එන්නේ පපුවේ ඉඳලා පපුවේ සිට इदिरी पासर डाट पपुए सीट अंगला पहलत इतकोट मेकट वड़ा मेक अंगला कोटाई इदिरी पास डाट मे पिटुपास डाट पपुए प्रमाण पिटुपासिंग इनवा इतकोट वयालट मितनिंग मेम मेवन आसला मे गौम कपागे अन्न पुलवा मिथनी अंगल बागे अकोला मेम मेवन आसी तीयागन मिथनी वाला मे प्रमाण मेवन आसी तीयागे मिथिन अंगल बागे मे मेवन आसी तीयागन मिथन अंगल बागे मिथनी वाला मेम मे पीट पस पलव इधर पस पलव कपन मे विधि මේ මෙවුන් වාසේ තියාගෙන කපාගෙන යන්න පුළුවන් ඊළඟට අපි බලමු පිටුපස පළුව අපි කපා ගමු මෙවුන් වාසේ අඟල් භාගෙ තියලා මේ තියෙන පිටුපස පළුව මේ ළඟට ඉදිරිපස පළුව කපා ගන්නකොට ඉදිරිපසට වදන්න ඕපන් එකක් ඕනේ අපිට බොත්තම් අල්ලන්න ඒ නිසා අපි මෙන්න මේ විදියට මේ රෙද්දේ නැම්ම නෙමෙයි අනිත් පැත්ත අරගෙන
अंगलाको अंगलाक तिब्बा तवलाक नह टीका गोरोसूट गन्न पुलवांग मे विधियट मे वगे प्रमाण मेम गीला अपे मे मितनी मेन मे प्रमाण तमाइ अपे इद्रपास पलू एन मद्रपास पलू तो मेम कपल पे මේ විදිහට අපිට ඉදිරිපස පළු වෙනවා ඊළඟට අපි මෙම කට් මාක් එකක් දා ගන්නවා මේ ප්‍රමාණයට මෙන්න මෙතන කට් මාක් එකක් මෙමෙ දාගෙන මේ ඊළඟට අපි ඉදිරිපස ඩාට් එක මම ඔයාලට තේරුම් කරලා දුන්න එක මම දැන් ආයෙත් ඇඳලා පෙන්වන්නම් පිටුපස ඩාට් එක तमाइ मे दिगट तीयन इदिरीपस दाटिक टीका मेके कोट विनवा मेतन इंदला अंगल तुनाई मैं मे प्रमाणी तमाइ डाटिकने इकन इदिरी पास पपुए इंदला अंगला पहात करला डाटिक गन्न अंगला पहातिंग इतकोट इदिरी पास डाटिक टिका कोटाई पिटु पास डाटिक टिका उसाई मेतीनी पिटु पास पालुव मेतीनी वाड़ मामा इदिरी पास पालुव मेतीनी एंदगातु डाट में देपेत्तेम डाट एंदगान्नोनी ईलंगट अपि बलमु कोलर एक सकस करगन्ने कोहमद कियला मीलंगट अभी बलम कोलरिक सकस्कर आकार मे विधिट रेदी के मे वगे दिख रेदी के मेम दिखट नवला नवत तपि दिखट नवनवा मिथन मे प्रमाण मिथन अपिका मे अपिकारे मेन मे मे कोटस मे तमाइ मिथन से सैटी मेन मे आड़ मेन मेन मे आकार मे विधीतम से अभी मेतन इंदला मेतन मे नम्मी नम्मींदा मेतन टपी अंगल तुना लकुन करगे कोलर लोक दिए नहींकना इट वा टीका वेदी अन्न मम्मी विदिए अंगल तुनाक लकुन करगा कोलर के इस अभी मे एंटे मे नम पे मे मे अनी ఇలాంగట అపి మెనగం ఇక్మంటమ మే పిటుపసకార పిటుపసకారే మెన్న మే విధియట మేమ మెనగన్న పసేనవ దిక మారై పాయింట్ ఎకక్ ఎనవ మెతన ఇందన్ దిక మారై పాయింట్ ఎక మ మే విధియట లకుం కరగన్నవ పిటుపసకార ఇవరై నేన్ ఇద్రుపసకార ఇదిరిపసకారే మెతన ఇందల అపి మే విధియట तुनाई तुंका लकनव तुनाई तुंका लक मेम लकन करवाट मिथन इंदा मेम अपिकेलीगा इतने इंदा अपि अंगल इका मार हो दिखा अंगल दिखा मेहाट
මේ ප්‍රමාණය ඉඳලා අපි ඉර ගා ගන්නවා මේ ඉර මුල් මේ මෙතන ඉඳලා අඟල් භාගයක් අපි භාගයක් මේ ගන්නට මාක් කර ගන්නවා මෙතනින් උඩට එතනට තමයි අපි මේ මේ ඉර ලකුණු කරන්නේ ඊළඟට අපි ඒක පිටුපස කර ඉවර වෙන තැනට චුටි චුටි හැඩයක් අපි ඇඳ ගන්නවා මේ විදිහට දැන් කොළවක අපි ඇඳලා ඉවරයි මේ විදිහට අපි මැවුම් වාසි තියාගෙන කොළරකේ කපා ගන්නවා मिथन कट मार्क एक दागना मे पीटूपास मेद मिथनी पीटूपास कार इवर वेन तेना आप मिथनी कट मार्क एक दागा मिथनी चूड़ी कट मार्क एक दागा मैं आकार कोलर इन आकार कोलर आप सकास कर तब ओयाट बेल्ट बेल्ट सदा दी सामान्य मेन गते दह तुनाक ना दह तुन दुना विसी हायाकनी ओयाट ये प्रमाण अंगल बैठक दिग बेल्ट सकास कर पुलवा इधर पास ओपन मे डाट वाड़ा अंगला कितर उसेट इधर पास ओपन तीयागा ओपन मेतन मुना दिखट मुना ओपन तीयागा पुलवा तब मुनारी दिनगा तीन वन मत कमें भूमि स्तुति मगे केकूनाट ईलंग दवासी अभी तब वीडियो हमेमू स्तुति।